අයිබෝන් කියලා පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඔයාලව ඉතින් අදත් කතා කරන්න හිතුවා අවතාර ගැන. කැමරා කාචයට හව 80 වුණ අවතාර කීපයක් ගැන තමයි කතා කරන්නේ. වැඩි වේලාවක් ගන්න නැතුව අපි හැම වීඩියෝ එක channel එක subscribe කරන්න, comment කරන්න, share කරන්න කියලා ආදරණීය යාළුවගේ ඉල්ලා සිටිනවා. එහෙනම් අපි වීඩියෝ එකට. පළවෙනි වීඩියෝ එක විදිහට මම ගන්නෙ එක ගෙදරක. එක ගෙදරකට දැන් කියන්නේ නම් ඒක ඉතන යටින් දාලා තිනවා title එක. සහෝදරය තමයි මැරිලා ඇවිල්ලා තියෙන ඉතින් ඒ සහෝදරයාගේ හොල්මන තමයි ඉතින් කොට්ට විසික් කරනවා. ගෙදර පුටු පොඩි හෝටලයක් වගේ මම හිතන්නේ ගෙදර දිනවා. ඒ පුටු අදිනවා. ඒවේ වාඩි වෙනවා. හොඳටම පැහැදිලි දර්ශන වෙනවා. ඉතින් මේවා මිනිස්සෙක් කරනවා කියලා කියන්න බෑ. මොකද ඇත්තටම පේන්නේ අසාමාන්‍ය විදියට පුටු හේම දොරවල් වහන විදිහක්. ඉතින් පිටරටත් ඉන්නවා. ඉතින් ලංකාවේ අය විශ්වාස කරනවා වගේ පිටරට අය එච්චර ලොකුවට විශ්වාස කරන්නේ නැහැ මේ දේවල්. ඉතින් පිටරට ඇත්තටම මම කලින් වීඩියෝ එකෙත් කතා කරා මයිකල් ජැක්සන්ගේ ගෙදර. මයිකල් ජැක්සන් එහෙම පිටින්ම පණ පිටින් ඉන්නවා. ඉතින් දොරවල් අරනවා වහනවා. මෙතනම් තියෙන බාර් එකක වගේ පොඩි අයිටම් එකක්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඊළඟ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මේ එක ගෙදරක මේ හොඳට පැහැදිලි වෙලාවක් මේක. ඒ ගෑනු කෙනා ආවහම මේ හැන්දක් එහාට මෙහාට යනවා. ඒක හොඳට පේනවා මේ වීඩියෝ එකේ. හැන්ද එහාට මෙහාට යනවා, කැරකෙනවා. ඉතින් මේකත් එක්තරා අද්භූත බලපෑමක් ඉදිරි කියන්න පුළුවන්. තව මල්වාස් එකක් තියෙනවා ඒ ගෙදරම. මල්වාස් එකෙත් යම් කිසි දේවල් මල් ටික හෙලවෙනවා පෙන්නනවා හොඳට පැහැදිලිව. ඉතින් සමහර ඒවා කිසිම බයක් නැතුව වීඩියෝ කරන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව. ඉතින් ඒ ගෙදරම පඩිපෙළට ඉහළට පහළට යම් කිසි ඡායාවක් නැගිනවත් මේ වීඩියෝ එකේ අපිට හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ කොළ පාට ලකුණු කරපු කොටුව ඇතුළෙන් පෙන්නනවා ඒක. ඉතින් දැන් CCTV කැමරාවක තමයි ඒක තව එකක් සටහන් කරලා තින්නේ මේ ගෙදර. ඉතින් පිටරටත් මේ හොල්මන් කියන දේ තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ලංකාවේ විතරක් නෙමෙයි, ඉතින් ගොඩක්ම පිටරටත් සමහර අය මේ විශ්වාස කරනවා. යంత్ర මන්ත්‍රකම පිටරට තියෙනවා. සමහර සාමිවරුත් ඉන්නවා. ඉතින් ඉන්දියාවෙන් වගේ සාමිවරුවේ ඇමරිකාව වගේ ගිහින් ওই යంత్ర මන්ත්‍ර කටයුතු කරනවා කියලා සමහර YouTube වීඩියෝ වල ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් මේ වීඩියෝ එක මේ වීඩියෝ පොඩි කැෆේ එක වගේ වෙන්නේ, කොෆි කැෆේ එක. ඉතින් බලන්න හොඳට බඩු එහෙට මෙහෙට විසික් කරනවා. පැහැදිලි ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මේ බඩු පෙරලලා දානවා වටිනා කියන යම් කිසි කො මලගී ආත්මයක් ඔය ඕකේ ආසාවෙල්ලරි ඒ වගේ සිද්ධියක් තමයි වෙන්නේ. ඉතින් මේක හොස්පිටල් එකක තමයි වෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා ඈතින් දොර ඇරෙනවා වැහෙනවා. ඉතින් හොස්පිටල් වල නම් කොහොම භූතාත්ම ඉන්නවා කියලා පැහැදිලිව හොස්පිටල් වල වැඩ කරන අය පවා කියනවා. ඉතින් ඕගොල්ලෝ අහලත් දැකලත් ඇති ඒ වගේ සිද්ධීන් තියෙනවා හොස්පිටල් වල. හවසට තරියෙන් යන්න එපා කියනවා ඒ සමහර ප්‍රදේශවල. මොකද ඒ සායනික කටයුතු ඉවරුනහම ඒවා හිමව වහලා දානවා. ඉතින් මේ වීඩියෝ එක හරි ඉතාම අමුතුයි. මේකට කියන්නේ ස්කේටලර් කියන. ස්කේටලර් කියන්නේ ඇට කෝට්ටක්. ඉතින් ගෙදරක දොරක් ගෙදරක හෝ පාළු බිල්ඩින් එක දොරක් කැරලා වහනවා මේ ස්කේටලර් කියන එක. මේක මේ ක්ලාස් රූම් එකක්. මේ ක්ලාස් රූම් එකේ ඉතර ගෑල්ලා මේ නැගිටලා පන්ති ඉවතට යනවා. ඊට පස්සේ ඕගොල්ලෝ බලන්න වෙන සිද්ධිය ඉතාමත් අමුතුයි. ඉතින් ඒක මටත් විශ්වාස කරන්න බෑ. දොර ඉබේටම වැහෙනවා. ඉතින් අපිට කියන්න බෑ වැහුවා කියලා. මොකද ඒක අවිනිශ්චිත දෙයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ එතන අනිත් ගෑල්ලා මේ ගිහින් බලනවා. දොර ටිකක් තදයි. ඊට පස්සේ ආපහු මෙව්වා වෙලා දොර ඇරලා බලනවා. කවුරුත් නැහැ. ඊට පස්සේ නැවතත් වාඩි වෙනවා. බලන්න හොඳට වීඩියෝ එක පැහැදිලිව. එක පාටම යම් කිසි හිසක් මතුවෙනවා. පොණ්ඩේ කඩාගත්තු. ඒ කියන්නේ ජනේ මේ දොරෙන් එහා පැත්තේ. හොඳට පැහැදිලි වීඩියෝ එකක් ඒක. ඒකත් CCTV කැමරා වලට හසු වෙලා තින්නේ. ඉතින් මේක කියන්න බෑ. මොකද මේ රංගපාලකරණ ඒවා ඊට වඩා වෙනස්. ඒවා රංගපානකට තේරෙනවා මේක රංගපෑමක් කියලා. රංගපෑමකදී ওই වගේ කැමරා ගන්න ඉන්නේ. හොඳ පැහැදිලි ඒවා තමා ගන්න. දැක්කද ඕගොල්ලොන්ට හොඳට ඡායාව එහෙම පේනවා. ඉතින් මේක ප්‍රොජෙක්ටර් එකකින් කරන දෙයක් වෙන්නත් බෑ. මේක ඇත්තම සිද්ධ තමයි. පාසල් වල ඉන්ස්ටිටියුට් වල ගොඩක් බහුලව මේ තියෙනවා. ලංකාවේ ගත්තාම යම් තව වීඩියෝ එකක් තියෙනවා මේ පොඩි ළමයි මේසියම් මත ඇවිදගෙන යනවා. ඉතින් මේ මයිසෙ ඇවිදගෙන යනකොට ඒ ළමයි එක පාටම
නවතිනවා බලන්න මේ ළමයිගේ හෙවණැල්ල අත් දෙක ඉහළ පහළ යනවා ඉතින් අත් දෙක ආව උඩට යනවා ඉතින් සමහර විට මේවා අද්භූත දේවල් ලෝකෙ සිද්ධ වෙන ඉතින් මේ අන්තිම වීඩියෝ එක ලංකාවේ වීඩියෝ එකක් තමා ඒක මට සැක් නිකන් හිතුණා ඕගොල්ලොන්ට දාන්න මොකද මේ වීඩියෝ එක මම හිතුණා ඕගොල්ලෝ කැමති වෙයි කියලා මොකද ලංකාවේ ගොඩක් මේ වගේ තියෙනවා එක්ස්පෙරිමන්ට් තියෙනවා ඕගොල්ලෝ දන්නවා පුදුමයි නේජ් channel එක මම මේ channel ප්‍රොමෝට් කරනවා නෙමෙයි මේ channel එක යා ඇත්තරම පුල්මන් හොයන් යනවා ඉතින් මේ වගේ සිද්ධි කරන YouTube channel ඕන් තරම් තියෙනවා පිටරට ඉතින් සමහර ඒවා රඟපාල කරන සමහර ඒවා ඇත්තම සිද්ධි එක්තරා මම වීඩියෝ එකක් බලුවා පාසලක යනවා ඒගොල්ලෑම පොඩි කාලේ නැති වුණේ කියන්නේ මිතුරුවා මරලා දාලා තියෙනවා ඒ ස්කූලේ ඇතුලේ අතුලාන්ත සිද්ධිය නම් මම දන්නේ ඒ සබ්ටයිටල් එක යන විදිහ තමයි මම කියවල බැලුවේ ඉතින් ඒ මිතුරුවගේ ඕල්මන හොයන් යනවා ඉතින් අරගොල්ලොන්ට පේන්න ඒ මිතුරුවත් එනවා ඔය වගේ සිද්ධි ගොඩක් ලෝකේ ලංකාවේ හැම රටකම වගේ තියෙනවා එහෙනම් මම හිතනවා අද මේ කතා කරපු කෙටි වීඩියෝ ටික කෙටි වීඩියෝ එක ඕගොල්ලෝ අසහ කරන අයට එහෙනම් බොහොම ස්තුතියි channel එක subscribe කරලා comment කරලා like කරන්න කියලා ආදරණීය යාළුවන්ගේ ඉල්ලා සිටිනවා අපි